වල්මි තලාවේ හුණුගලාගල ගල්ගුහාවේ කැණිම්වලින් ශ්‍රී ලංකාවේ දඩයම් යුගය කෘෂිකාර්මික යුගයට සංක්‍රාන්තියක් ලබා ගැනීම තහවුරු කරන සාක්ෂි රාශියක් ලැබී තිබෙනවා. ඒ සාධක අතර වඩා වැදගත් වන්නේ ඒ මූලික කෘෂිකාර්මික ජීවන රටාවකට තල්ලු වන ඒ කණ්ඩායම විශ්වාස කළ විශ්වාස පද්ධතින් හා ඔවුන්ගේ චර්යාවට සම්බන්ධ නොයෙකුත් පුරාවස්තු ලැබී තිබීම. උදාහරණයක් හැටියට කියනවා මේ පෙනෙන්නේ ගලෙන් සකස් කරන ලද ස්ත්‍රී රූපයක යටි කොටස. ඒ ඉන්ද්‍රයන් ඉතා පැහැදිලි ලෙස පෙන්වීමට උත්සාහ දරා තියෙනවා. මේ හා සමාන තවත් මූර්ති කිහිපයක් මේ ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ස්ත්‍රී රූපය හැරුණු විට මේ පුරුෂ භාවය නිරූපණය කරන සංකේතයක් මේ කරුණුවලින් අපිට පේනවා ඔවුන් මේ ශක්තිය සහ විශේෂයෙන්ම බෝවීම ගර්භණී භාවය හා දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් ආරක්ෂාව පැතීම වගේ දේවල් කෙරෙහි ලොකු විශ්වාසයක් ලැබලා තිබෙන බව. එකෙන් අපිට පේනවා ඒ ජනගහණය වැඩි කර ගැනීමට තිබිච්ච අවශ්‍යතාවක්, ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච ප්‍රධාන අවශ්‍යතාවක් හේතුව විශාල පරිමාණයෙන් ස්වභාවික තෘණ වර්ගවල තියෙන ඇට ලබා ගැනීම ආහාරය සඳහා අවශ්‍යයි. ඒ වගේම අපිට පේනවා මේ ඒ ඇට වලින් හදාගත්ත අපි දැන් පාවිච්චි කරන රොටිය වගේ දේ තුනී කර ගැනීම සඳහා පාවිච්චි කරපු ඒ ධාන්‍ය සකස් කර ගැනීමට, ආහාර සකස් කර ගැනීමට පාවිච්චි කරපු මේ වගේ සමතලා ගල් ලෑලි කිහිපයක් අපිට මේ ස්ථානයෙන් ලැබී තිබෙනවා. ඉතින් මේ පුරාවස්තු සියල්ලක්ම අපේ ලංකාවේ ඉතිහාසය අපි නොදන්නා කාල පරිච්ඡේදයක් පිළිබඳ ඉතා වැදගත් සාරගර්භ තොරතුරු රාශියක් අප වෙත ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ තොරතුරු තවත් ඉදිරියට අපි ඉදිරියට ගෙන යා යුතුයි. මේ බහණ්ඩ අයත් කාලය ස්ථිර කිරීම සඳහා අපිට තව මාස කිහිපයක් යනවා. මේ ලබාගත් නියැදි විද්‍යාගාරවලට යවලා ස්ථිර විකිරණශීලී දින දින ලබා ගැනීම සඳහා මම හිතනවා ඊට පස්සේ මේ පිළිබඳ පුදුල් කතාවක් අපිට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. ලක්ෂ